අම්මයි තාත්තා එළියට යනවා. ඔය ඇඩිෂනල් කී එක අරගෙන යන්න. මාත් ඔෆිස් ගියේ දවසේ නම්මා. ඇඩිෂනල් කී එක කිලෝ 60 70ක් බර නෑනේ. අරගෙන යන්න. කසාද බඳින්න ඕනි ගෑණියෙක් මිසක ප්‍රශ්නයක් නෙවෙයි. තමුන් දැන් ඔය පැටලලා ඉන්නේ ප්‍රශ්නෙක. ඒකට මට මැදිහත් වෙන්න ඉඩ නොතියා කරුණා කරලා ගැලවෙනවා ඔකෙන්. කන්න බොන්න ටික හරියට වෙලාවට පිරිවලට දෙනවා නම් අතේ වේදමටත් පුළු පුළුවන් හැටියට පොකට් මනි දෙනවා නම් ඇයි සෑම ඔයාට මං කියන විදියට ඉන්න බැරි? එලන් මම මේ ඔයා කියන විදියට නේනම් ඉන්නේ. මට ඕන විදියට හිටියානම් මම මේ තේක බොන්නේ එක්කෝ තානියලගේ ගෙදර මෙහෙම පඩියේ ඉඳගෙන. එහෙම නැත්තම් පියුමන්තිලගේ ගෙදර මිදුලේ ඉඳගෙන. එහෙමත් නැත්නම් අර හන්දියේ සීතකුරුල්ලේ ගෙදර විතරේ නැති වෙලාවක ඔය අම්මා නැහැදෙච්ච පිරිමි එක්සම් උනන්ද මේ කියන කැත කතා. ඔය කොයි හැදිච්ච පිරිමියත් හිතන්නේ පතන්නේ මං හිතන විදියට තමයි හෙලන්. අර වෙනසකට තියෙන්නේ උන් ඒව විවෘතව කියන්නේ. මගේ තියෙන ගොංකමට මං ඒව විවෘතව කියනවා. සෑම් ය देखा थे ना तेरे में अने प्लीज सैम उये जरा गति आडू करेगा ना इसे लवा गे इन्ना बाला ना गो आई देखा क्या එකෝ මිස්ටර් දයන් එහෙම නැත්තම් ලියන ආරච්චි දෙන්නගෙන් කවුරුණත් මගේ කල්ල මරි ඒ කිව්වේ මල්ල කරි අමා සරයි ඒ වගේම රසයි සම් ඒ මනුස්සයා දැක්ක ගමන් ඔයා ඔය දුවන්නේ අර කරට ගත්ත මල්ල බිමින් තියන්න දුවන්නේ අර මුකෝ සෑම් මාව දැකලා දුවන්නේ කරපු වැඩේ හැටියට හරිනම් එයා ඔයාව දැක්කම පියා බණ්ඩ ඕනේ විශාක්කා ඔය දැන් දුවන්නේ ඇඟේ බර වැඩි කමට යන් එන්න මාව දැක්ක ගමන් මේ මිනිස්සයා මට මොනවාරි කියන්න හැදුවා. පස්සේ
මට ඒත් එක්කම කෑ ගහුණයි ඒ මනුස්සයා ගේට්ටුව වහගෙන යන්න ගියා. ඔයා ඒ මනුස්සයා මිට ඉස්සල කොයි කොයිද දෙකලා තියෙන්නේ? තැනක දෙතැනක නෙමෙයි නෝනේ. මං ගොඩ තැනකදී ඔය මනුස්සයව දැකලා තියෙනවා. ඒ හැම වෙලෙකම බබවත් කීටියද? ඔය කිව්වම මට මතක් වුණේ. මම ස්කීම් පාක් එකේ බේබිත් එක්ක හිටිය දවස් දෙක තුනකම ඔය මනුස්සයා ඈත ඉඳලා බලාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා. ආෆියෝනා. දරුවා ඒ එයාගේ තාත්තා කියලා පැහැදිලිවම කිව්ව නේද? ඔව් ආන්ටි ක්‍රිස්ටිනා. පුතාර හේනෙනුත් තාත්තේ තාත්තේ කියලා කෑ කෑවා. ලැස්සෙන්ද ෆියෝනා. අපි ලෝයව හම්බෙන්න යා. පොලිස් ස්ටේෂන් එකට නොයාම? මුලදී අපිට ඇඬ තිබුණේ පොලිස් ස්ටේෂන් එකට නෙවෙයි ෆියෝනා. ලෝය ළඟට. කමන්නේ. එනකම කතා කරගන්න බැරි. ලැස්සෙන්නකෝ. බබා වලස් කළා ගන්න. මම මේ ප්‍රශ්න විසඳ ගන්න නම් ඒ දෙමව්පියොත් එක්ක කතා කරන්නම් වෙනවා හෙලන්. ඒ මිනිස්සු හරි අහිංසකයි විශාකා. ඒ ඩෝටර්ස්ලා වුණත් හරි ෂොක් එකකට හැදිලා තියෙනවා. ඒ ළමව කියන විදිහට හැදිලා හිටියා නම් හිරුට අරහෙම දෙයක් වෙයිද හෙලන්? මොන හතකින් හිතලා බැලුවත් අපේ එකාව අරගෙන ගිහින් තියාගෙන හිටියේ ඔය කෙල්ලත් එක පලිහිලව්ව තියෙන එකෙක් මිසක් වෙන කෙනෙක් නා වෙන්න බෑ හෙලන්. මේ ගැණි දුක කියන පිළිවෙලට මට මුළු දවසම මේක ඇතුළට වෙලා ඉඳී ඉඳන්නේ. මම මොනවරි කරලා මගේ දරුවව මේ කර්මයෙන් ගලව ගන්න ඕන හෙලන්. වෙන විදියට මීට වැඩිය හොඳයි කුෂිය පැත්තෙන් තට්ටු වෙලා පරපරක් ගන්න ඉබගාතේ ඇවිදින එක. මේක ඇතුලේ ලගා ගහගෙන ඉන්න මේක දිව්‍ය ලෝකේ. හිත අනිද්ද දිහවට හෙලෙන්ට පුළුවන් ද මාත් එක්ක එහෙ යන්න එන්න? රණ්ඩු කරන්නද විශාකා? ඕන උනත් රණ්ඩු කරන්න මන් දන්නේ නැති විත්තිය හෙලෙන් දන්නවනේ. මට ඕනේ මේ මිනිසුන්ට කරුණු පැහැදිලි කරලා මේ ප්‍රශ්නේ කෙලවරක් දකින්න. ඔය තියෙන්නේ බං ඇයි හොදයි කම් පටන් ගන්න පොට. Thank you.